සියලු දෙනාටම ඉතින් ඔන්න අද තවත් වැදගත් গিitar පාඩමක් අරගෙන අද මම ඔයාලගාවට ආවා ඉතින් අද පාඩම ගැන කතා කරොත් බිගිනර්ස්ලට ගොඩාක් වැදගත් වෙන පාඩමක් ඉතින් ඕපන් කෝඩ්ස් අපි গিitar එකේ ඕපන් කෝඩ්ස් ගැන අහලා තිනවා අපි කතා කරලා තිනවා ඉතින් ඕපන් කෝඩ්ස් ප්ලේ කරගන්න පුළුවන් අයට බා කෝඩ්ස් මාර්ගයෙන් කොහොමද අපි කෝඩ් ප්ලේ කරන්නේ අපි ඇඟිලි එහෙම මේ කරලා කොහොමද අපි කෝඩ් වෙනස් කරන්නේ කියන දේ සම්බන්ධව තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතින් මේ වීඩියෝ එක විතරක් නෙමෙයි තවත් වීඩියෝස් කිහිපයකින් මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට එක පැටර්න් එකක් මාර්ගයෙන් කෝඩ්ස් කොහොමද වෙනස් වෙන්නේ අපි කෝඩ්ස් කොහොමද හදාගන්නේ ඉතින් තියරි පාර්ට් එක දන්නේ නැති කෙනෙක් උනත් මේ සම්බන්ධයෙන් ඔයාලට පුළුවන් ඉගෙන කෝඩ්ස් පාවිච්චි කරන්න ඉතින් මේකේ තියරි පාර්ට් එක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මියුසික් තියරි සම්බන්ධයෙන් මම වෙනම ලෙසන් කෝස් එකක් කරගෙන යන ගමන් තියෙන්නේ දැන් YouTube එකේ ඔයාලට පුළුවන් ඒක බලන්න ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකෙන් සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධව අධ්‍යයනය කරන්න গিitar tapping සම්බන්ධව classical guitar සම්බන්ධව plumbing chord technique සම්බන්ධව ඒ වගේම vocal lesson series එකත් යනවා ඉතින් මේ හැමදේම මම ඔයාලට මම දන්න গিitar එක සම්බන්ධව දන්න හැමදේම මම YouTube මාර්ගයෙන් ඔයාලට මේ විදිහට කියලා දෙනවා ඉතින් අද පාඩමට අපි ගිහින් බලමු කොහොමද අපි අපේ අතේ ඇඟිලි පොඩක් එහෙම එහෙ කළා গিitar chords වෙනස් කරන්නේ গিitar chords වාදනය කරන්නේ කියලා හරි මම ඔයාලට මුලින්ම E major chord එකක් වාදනය කරලා පෙන්වන්න E major chord එක open chord එක වාදනය කරන්න පුළුවන් කට්ටියට පුළුවන් මේ chord එක මේ විදිහට වාදනය කරන්න E major chord එකෙන් bar chords play කරගන්න බැරි හැබැයි open chords play කරගන්න පුළුවන් අයට මේ වීඩියෝ එක ගොඩාක් විශේෂවත් වෙයි ඒ වගේම গিitar එක සම්බන්ධව තාම අත්දැකීමක් නැති කට්ටියට මේ වීඩියෝ එක බලලා අද්දගීමක් ලබා ගන්න පුළුවන් වයරට. ඉතින් E major කියන කෝඩ් එක තමයි අපි මේ වාදනය කරේ. ඔයාලට මේක E major විදිහට වාදනය කරගන්න පුළුවන් උනේ මේ නට් එකේ හින්දා. එතකොට දැන් නැත්තම් අපි ඕක බා කෝඩ් එකක් විදිහට ප්ලේ කරා නම් අපි මේ නට් එක නැහැ කියලා හිතමුකෝ. එතකොට අපි මෙතන කැපෝ කරගෙන බා කරගෙන අපි මේ ඇඟිලි තුනෙන් තමයි ඔය E major එක ප්ලේ කරන්නේ. අපි ලේසියෙන් කරන්නේ මේ ඇඟිලි තුනේ මෙහෙම අල්ලනවා මේ ඇඟිලි තුනෙන් අල්ලුවා නම් ඒත් මේක වදිනවා මේ මෙතන අපි ටෝන් ලිට් එක එන හින්දා හැබැයි මේ 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 අල්ලන විදිහම මෙහෙම එකක් ඉස්සරහට ගිහිල්ලා දැන් බා වුණොත් නැත්නම් කැපෝ වුණොත් මේ විදිහට right මොකද්ද මේ මේක E major වලට පස්සේ ඊළඟට තියෙන semi tone එක F දැන් කලින් ප්ලේ කරේ major chord එක එහෙනම් මේක F major බවට පත් වෙනවා E වලට පස්සේ තින්නේ F මම මේ ගැන තියරි පාඩම වලට කියලා දුන්නා කොහොමද notes පිහිටන්නේ කියලා E F එහෙනම් අපි මේක දෙවෙනි ෆ්‍රෙට් එක මෙහෙම බා කරලා අර විදිහට අර ඉමේජ් වගේ මෙහෙම ඇල්ලුවොත් එහෙනම් මේ ඊළඟට තියෙන F sharp F sharp major කියන කෝඩ් එක මේක තුන්වෙනි ෆ්‍රෙට් එක බා කරලා අර විදිහට ඉමේජ් එකක් ඇල්ලුවොත් එහෙනම් මේක G major එකක් විදිහට පත් වෙනවා මේක G sharp major මේ A major එක ඔපන් A මෙන්න බා එකෙන් A major chord එක හරි එහෙනම් මේක තව එකක් කිව්වොත් A major එකේ ඉස්සරහට B flat major මෙන්න B major එක C major එක C sharp එක D major එක right ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ විදිහට බා කරාට පස්සේ අපි අර D major අල්ලන විදිහට අල්ලලා බා කරලා ඒ විදිහට ඇල්ලුවොත් ඒ අදාළ
කෝඩ් එක වදිනවා අර නෝට්ස් ගැන අයිඩියා එක තියෙන්න ඕනේ E වලට පස්සේ F F වලට පස්සේ F sharp G G sharp A B flat B හරි දැන් ඔයාලට major chord සම්බන්ධයෙන් අදහසක් එන්න ඇති කොහොමද major chords ටික මේ විදිහට මේ pattern එකේ ගලාගෙන යන්නේ කියලා දැන් අපි බලමු මේක කොහොමද minor වෙන්නේ කියලා දැන් E major අර මං කලින් අල්ලලා පෙන්නු මෙන්න මෙහෙම මෙන්න මේ ඇඟිලි තුනේ ඒ කියන්නේ අර මෙහෙම අල්ලන E major තමයි මම මෙන්න මේ ඇඟිලි තුනෙන් ඇල්ලුවා මේ ඇඟිල්ලුයි මැද ඇඟිල්ලුයි දැන් ඔය මැද ඇඟිල්ල අයින් කරොත් අර E major එක E minor බවට පරිවර්තනය වෙනවා මේ ඉතින් අපි E minor ලේසියට අල්ලන්නේ මෙන්න මේ ඇඟිලි දෙකෙන් හරි දැන් මේ තිබුණ ඉමේජ් එක මම මේක ඔයාලට පෙන්වන්න හදන්නේ මේ මැදගිල්ල අයින් කරොත් E minor වෙනවා. ඉතින් දැන් දැන් බා කරලා වගේ හොම් අලව පෙන්වන්නම්කෝ මම. දැන් මෙන්න මෙතන ඔයාලා හිතන්න දැන් මෙහෙම සුදු පාට කෑල්ලක් නැහැ. මම මේක අතින් මෙහෙම බා කරගෙන ඉන්නවා. ඔන්න මම ඉමේජ් එක ප්ලේ කරා. ඔන්න මම අයින් කරනවා මැදගිල්ල E minor වුණා. දැන් පළවෙනි ෆෙට් එක මෙහෙම බා කරලා මෙහෙම කරොත් F major මැදගිල්ල අයින් කරොත් F minor මේ F minor කෝඩ් එක. දැන් දෙවෙනි ෆ්‍රෙට් එක මෙහෙම තියෙන F sharp major මම කලින් කියලා දුන්නේ F sharp major මැදගිල්ල අයින් කරොත් F sharp minor G major වුණා ඔන්න මෙන්න මැදගිල්ල අයින් කරනවා G minor G sharp major වුණා G sharp minor මෙන්න A major වුණා මේක A minor දැන් මේක A flat minor කියලා කියන්න පුළුවන් මගේ theory part එක ඔයාලට කියලා දුන්නා ඔයාලට පුළුවන් ඒක දිගින guitar series එක බලලා ඉගෙන ගන්න theory part ඔක්කොම කොහොමද ඇයි G sharp උනේ ඇයි A flat උනේ මේ හැම කතාවම මම කලින් වීඩියෝස් වලින් කියලා තියලා තියෙනවා ඔයාලට පුළුවන් ඒ ටික නරඹන්න දැන් ඔන්න මං A වලින් පස්සේ B flat major play කරා මෙන්න B flat minor chord එක මෙන්න B minor මෙන්න තිබ්බොත් B major B minor B major C major C minor C sharp major C sharp minor D major D minor හරි ඉතින් දැන් ඔයාලට major minor chord play කරගන්න මේ විදිහට practice කරන්න තමයි තියෙන්නේ මේකේ මේ hold ගැන ඔයාලට idea එකක් ගන්න වෙනවා මොකද දැන් මෙතන තියෙන F එකක් මෙතන තියෙන F minor මේක G එකක් මේක G minor මේක A එකක් මේක A minor මේ වලට ටට්ටක් ගාලා move වෙන්න ඔයාලට පුළුවන් songs මාර්ගයෙන් ඒවා practice කරන්න ඒ කියන්නේ දැන් මං F G A කියන chords වලට ඔන්න බලන්න මාරු වෙනවා කොතනද A එක තියෙන්නේ කොතනද F තියෙන්නේ ඒක කොහොමද මයිනර් වෙන්නේ කොහෙද G එක තියෙන්නේ ඒක කොහොමද මයිනර් වෙන්නේ B ෆ්ලැට් එකක් කොතනද තියෙන්නේ A major එක කොතනද තියෙන්නේ A ෆ්ලැට් major කොතනද තියෙන්නේ F sharp major කොතනද තියෙන්නේ ඉතින් මේක ගැන මට හොඳ අයිඩියා එකක් දෙන. ඒක හින්දා මම ටග් ගාන මගේ අත එහෙට මෙහෙට කරලා මම කෝඩ්ස් ප්ලේ කරනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ කෝඩ්ස් කොහෙද තියෙන්නේ කියලා හොඳ අයිඩියා එකක් ගන්න එක. ඉතින් ඒක ප්‍රැක්ටිස් කළම තමයි ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැටර්න් එක හරහා මේජර් සහ මයිනර් කියන කෝඩ්ස් ටික ප්ලේ කරගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් තවත් කෝඩ්ස් අරගෙන එන්න කොහොමද අපි මයිනර් මේජර් ප්ලේ කරන්නේ කියලා. රයිට්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.